මකුලගේ දෙවැනි එකකය ජීව රසායනික පදනම පාඩමේ ප්‍රෝටීන් හඳුනා ගැනීම පරීක්ෂාව. එකත අපි දැන් මේ වීඩියෝ එකකින් කරන්න යන්නේ කොහොමද මේක කරන්නේ ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේකේ පරීක්ෂණාත්මක මූලධර්ම මොකක්ද කොහොමද මේක ඇතුලේ තියෙන දේ වෙන දේ මොකක්ද කියන එක හරි. ඉතින් එතකොට අපි මේ ටෙස්ට් එකට නමක් කියනවා බයුරේට් ටෙස්ට් කියලා. දැන් ගොඩක් කට්ටිය මේක ලියද්දිත් වරද්දනවා බයුරේට් ටෙස්ට් ඔන්න ඔහොම ලියන. ඉතින් ලකුණු හම්බෙන්නේ නැහැ විභාගයේ. එතකොට මතක තියාගන්න ලකුණු ලබා දෙන පටිපාටි වලදී අකුරු පවා බලනවා. ඉතින් එතෙන්දී හරි විදියට මෙහෙම තියෙන බයුරේට් පරීක්ෂාව ඔන්න ඔහොම තියෙන්න ඕනේ. දැන් බලමු මේක හරි ලේසි. ඉතින් ප්‍රෝටීන් තියෙන ආහාරයක් දැන් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. අපි ගමු බිත්තර සුදු මදේ. හරි. ඉතින් එතකොට පරිප්පු දැන් ගොඩක් වල දන්නවා නේද? මස් මාංශ ආහාර. ඉතින් අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් ආහාරයක් තමයි මොකද? බිත්තර සුදු මදේ. බිත්තර සුදු මදේ අරගෙන ඉස්සෙල්ලාම අපි ඒකේ ජලීය නිස්සාරකයක් හදා ගන්නවා. ජලීය නිස්සාරකයක් කියලා කියන්නේ වතුරේදී කර ගැනීමක් කරන්න එතන. ජලීය නිස්සාරකය මේකෙන් ස්වල්පයක් මිලිමීටර අපි සාමාන්‍ය මිලිලීටර දෙකක් විතර ප්‍රමාණයක් අපි ගන්නවා ටෙස්ට් ටියුබ් එකට අර ගන්නවා. ඒතර එනම් මේක තමයි න මොනවද තියෙනවා කියලා අපි සැක කරන්නේ. දැන් ප්‍රෝටීන තියෙනවා කියලා සැක කරන්නේ. ඉතින් එතකොට අපි මෙතන බලන්නේ පොසිටිව් රියැක්ෂන් එක. ඒ කියන්නේ ධන ප්‍රතික්‍රියාව වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මම ඔයාලට මේකේ අන්තිමට ප්‍රෙසිෂන් එකක් පෙන්වන්නම් කොහොමද එක එක ආහාර වර්ගවල ප්‍රෝටීන් අඩංගු වීම නොවීම අපි මේ හරහා හඳුනගන්නේ කියලා. ඉතින් හරි ලේසි ජලීය නිස්සාරකයක් අපි හදාගෙන ප්‍රෝටීන් වලින් මිලිලීටර් දෙකක් විතර ටෙස්ට් ටියුබ් එකකට අරගෙන ඊට පස්සේ අපි මේකට දානවා භෂ්මයක්. ඔයාලට මෙතෙන්දී පහසුවෙන්ම ලැබ් එකේ ගන්න පුළුවන් මොකක්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් ඔයාලට ගන්න පුළුවන් තව මොනවද ඔයාලා දන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ තනුක භෂ්මයක් අරගෙන මේකට අපි එකතු කරනවා. එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ ඊළඟට තනුක කොපර් සල්ෆේට් බින්දු කීපයක් මේකට එකතු කරන්න තියෙනවා. හරි ලේසි. ඉතින් අපිට කලරේෂන් එක එනවා දම්පාට. දම්පාට තියෙනවා නම් අන්න මොකක්ද? ධන ප්‍රතික්‍රියා පොසිටිව් රියැක්ෂන් එක. එහෙනම් මතක තියාගන්න ඔයාලා කොහේ හරි බහුවර්ණ ප්‍රශ්නවල ව්‍යුහගත රචනා ප්‍රශ්නවල දැන් ගොඩක් මේවා අහලා තියෙනවා. පෞගි විභාග ප්‍රශ්නවල ඒ අපි බලමු පන්ති වේලාවේදී ධන ප්‍රතික්‍රියාව බයුරේට් ටෙස්ට් එකේ දම් පාටක් පර්පල් කලර් එකක් එන එක. ඉතින් එතකොට ඒක එන්නේ මෙන්න මෙහිමයි. ඒක ගැන ටිකක් කියන්නම්. දැන් බලමු බයුරේට් පරීක්ෂාවදී ඇත්තටම මොකද මේ පරීක්ෂණාත්මක මූලධර්ම මෙතෙන්දී KOH කියන්නේ භාෂ්මික මාධ්‍යයක්. ඊට පස්සේ තනුක කොපර් සල්ෆේට් අපි එතෙන්දී එකතු කරා. එතෙන්දී බලමු ටෙස්ට් ටියුබ් එක ඇතුලේ මොකක්ද වෙනදී. දැන් සාමාන්‍යයෙන් මම මෙතන යන්දා උන්න ප්‍රෝටීන් එක සරලම ව්‍යුහයක් ඇල්ෆා හෙලික්සය කියලා කරා. අපි ඇත්තට මේ මොකද මේ ද්විතීක ව්‍යුහය ප්‍රෝටීන් එක. තනි පොලිපෙප්ටයිඩ් දාමයක් කොයිල් එකක් විදියට ඇඹරිලා. දැන් මේ හැමතැනම ඇමයිනෝ අම්ල තමයි තියෙන්නේ. මම පහසුවෙන් වෙන්න ගන්නවා මෙතනින් ඇමයිනෝ අම්ල දෙකක් ඒ ආශ්‍රිත පෙප්ටයිඩ් බන්ධනය මේ පල්ලේ කොටසෙන් ඇමයිනෝ අම්ල දෙකක් මෙන්න ඒක ආශ්‍රිත පෙප්ටයිඩ් බන්ධනය. එතකොට මම ඔයාලට පෙන්වන්නම් රතු පාටින් පෙන්වන්නම්. මෙතන මෙන්න උඩ ඇමයිනෝ අම්ල දෙක අතර පෙප්ටයිඩ් බන්ධනය මෙන්න පල්ලේ ඇමයිනෝ අම්ල අතර පෙප්ටයිඩ් බන්ධනය. දැන් අපි අන්තිමට කොපර් දැම්ම ඔයාලට මතකයි Cu2+. එයා දැම්මහම වෙන්නේ කොපර් ධන දෙක මෙන්න මේ නයිට්‍රජන් එක බන්ධන හදා ගන්නවා මෙන්න මේ විදිහට. ඒතර මෙන්න මේ සංකීර්ණයක් හැදෙනවා. මේ රසායන විද්‍යාවේ D ගුණුව ගැන උගන්වද්දී ඔයාලට පැහැදිලිව කියලා දෙයි. මෙන්න මේකේ පාට තමයි අපි දම් පාට කියලා ගන්නෙ. දැන් ඔයාලට පේනවා බිත්තර සුදු මදෙන් ස්වල්පයක් ටෙස්ට් ටියුබ් එකට දානවා. ජලීය නිස්සාරකය හදන්න. ඊට පස්සේ මේකට භෂ්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බින්දු කීපයක් එකතු කරලා අන දැන් අන්තිමට අපි එකතු කරනවා තනුක කොපර් සල්ෆේට්. දැන් බලන්න වර්ණිපරයාසය පැහැදිලිව පේනවා ඔයාලට. මෙන්න මේ සංකීර්ණ හදනවා දම් පාටයි. පොසිටිව් රියැක්ෂන් එකේවත් ධන ප්‍රතික්‍රියාව කියන්නේ ඔන්න ඕකට. දැන් එකිනෙකට නස් ආහාර වර්ග තුනක් පාන් තියෙනවා, කජු තියෙනවා, ඔරෙන්ජ් ජූස් තියෙනවා. ඔන්න පළවෙනි එකට පාන්, දෙවෙනි එකේ කජු, තුන්වෙනි එකේ ඔරෙන්ජ් ජූස් දැම්ම ඔන්න. දැන් බලන්න අන්න කොපර් සල්ෆේට් දානවා. දැන් මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා භාෂ්මික කරන් තියෙන්නේ. ඉතින් බලන්න ඔයාලට වැඩිපුරම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන්නේ. කජු බව තීරණය කරන්න පුළුවන්.